ගණඩෙසිමීටර් මවුල 0.1 සාන්ද්‍රයක් තියෙන ඇමෝනියා ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50ක් සහ ගණඩෙසිමීටර් මවුල 0.1 සාන්ද්‍රයක් තියෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50ක් මිශ්‍ර කර X ද්‍රාවණය සාදා ඇත. මෙම X ද්‍රාවණය පිළිබඳ සත්‍ය වන්නේ පහත දැක්වෙන කුමන ප්‍රකාශයේ ප්‍රකාශද? X ද්‍රාවණය තුළ ඇමෝනියා සාන්ද්‍රණය, එතකොට ගත්ත ඇමෝනියා ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 50යි, තව ඝන සෙන්ටිමීටර් 50ක ද්‍රාවණයක් මිශ්‍ර කළේ, එතකොට සමස්ත ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක් වෙනවා. එතකොට පරිමාව දෙගුණයක් වෙනවා, මවුල ගණන නියතයි. එතකොට සාන්ද්‍රණය අඩක් වෙනවා. එනිසා X ද්‍රාවණයේ ඇමෝනියා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර් මවුල 0.05ක් වෙන්න ඕනේ. ඒ වගේමයි X ද්‍රාවණයේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයත් ඝන ඩෙසිමීටර් මවුල 0.05ක් වෙන්න ඕනේ. ඒකට හේතුව ගත්ත ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර් මවුල 0.1යි, ඒ ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 50යි, තව ඝන සෙන්ටිමීටර් 50ක් එක්ක මිශ්‍ර වුණේ. එතකොට මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි, පරිමාව දෙගුණ වුණා, ඇමෝනියම් ක්ලෝරයිඩ් මවුල ගණන නියතයි. එහෙනම් සාන්ද්‍රණය අඩක් වෙන්න ඕනේ. එතකොට මේ ද්‍රාවණයේ සංඝටක දෙකක් තියෙනවා, ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියා. අපි ඉස්සෙල්ලාම සමීකරණ ලියන්නේ ප්‍රතිවර්තය නොවන ප්‍රතික්‍රියාව තියෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් සඳහා. ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ හොඳින් දියවන ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් නිසා ද්‍රාවණයට ලැබෙන ඇමෝනියම් ධනායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.05ක් වෙන්න ඕනේ. මේ ද්‍රාවණයේ තියෙනවා ඇමෝනියා. ඇමෝනියා ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ දුබල භෂ්මයක් විදිහට. එතකොට හැදෙනවා ඇමෝනියම් ධනායන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන. ද්‍රාවණයේ ඇමෝනියා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.05යි. මේ ප්‍රතික්‍රියාවට යම්කිසි ඇමෝනියා ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට සමතුලිත විට සාන්ද්‍රණයේ ඇමෝනියාවල ඝන ඩෙසිමීටරට මවුල 0.05ට වඩා ටිකක් අඩු වෙනවා. ආරම්භයේ ඇමෝනියම් ධනායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.05ක් වෙනවා. මේ ප්‍රතික්‍රියාව නිසා ඇමෝනියම් ධනායන හැදෙනවා. එතකොට සමතුලිත විට ඇමෝනියම් ධනායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.05ට වඩා ටිකක් වැඩි වෙනවා. රචනා ප්‍රශ්නයක් වුණා නම් රයිස් ටේබල් එක සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. බහුවර්ණ ප්‍රශ්නයක් හින්දා මම අවසාන අවස්ථාව විතරක්, සමතුලිත අවස්ථාව ගැන විතරක් එක සැරේම ලිව්වා. දැන් අපිට එක එක ප්‍රකාශ සලකා බලන්න පුළුවන්. එහි ඇමෝනියම් ධනායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.1ක් වේ. අපිට පැහැදිලි ඇමෝනියම් ධනායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.1ක් වෙන්නේ නැහැ. ඝන ඩෙසිමීටරට මවුල 0.05ට වඩා පොඩ්ඩක් වැඩි අගයක් වෙන්නේ. එනිසා ඒ ප්‍රකාශය අසත්‍යයි. B. එහි හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.1ක් වේ. වැරදි. ඇමෝනියා ආරම්භයේදී ඝන ඩෙසිමීටරට මවුල 0.05ක් තියෙන්නේ. එයින් කොටසක් විඝටනය වෙලයි හයිඩ්‍රොක්සයිඩ් අයන හැදෙන්නේ. එනිසා මේ ද්‍රාවණය තුළ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය කොහොමටවත් ඝන ඩෙසිමීටරට මවුල 0.1ක් වෙන්න බෑ. හැබැයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හිතන අය ඉන්නවනේ. අන්න එහෙම හිතන අයට B ප්‍රකාශය සත්‍යයි කියලා සමහර විට හිතෙන්න ඉඩ තියෙනවා. ඒ නිසායි මං හැම වෙලේම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියන්නේ නැතුව ජලීය ඇමෝනියා කියලාම ලියන්නේ. C. එම ද්‍රාවණයේ pH අගය 7ට වඩා වැඩි වේ. ඇමෝනියා භාෂ්මික ද්‍රාවණයක්. එනිසා ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වෙනවා සංශුද්ධ ජලයේ පවතින හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රයට වඩා. එතකොට සෙල්සියස් අංශක 25 දී ඇමෝනියා ද්‍රාවණයේ pH අගය සංශුද්ධ ජලයේ pH අගය වන 7ට වඩා වැඩි වෙන්න ඕනේ. එනිසා C ප්‍රකාශය සත්‍යයි කියලා ගන්න පුළුවන්. උෂ්ණත්වය ගැන නිශ්චිත සඳහනක් නැති වුණත් C ප්‍රකාශය සත්‍යයි කියලා ගන්න පුළුවන්. D ප්‍රකාශය. එහි ස්වාරක්ෂක ලක්ෂණ ඇත. ඇමෝනියා සහ ඇමෝනියම් ධනායන තියෙන ද්‍රාවණයක් සලකපුවාම මේ ඇමෝනියාවල සමතුලිතතාවයට ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වෙන්න පුළුවන් ද්‍රාවණයේ ඇමෝනියා තියෙන හින්දා, පසු ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වෙන්න පුළුවන් ද්‍රාවණයේ ඇමෝනියම් ධනායන තියෙන නිසා. එනිසා මේ ද්‍රාවණයට ප්‍රබල අම්ලයේ මදක් යෙදුවොත්, ප්‍රබල භෂ්මයේ මදක් යෙදුවොත් ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය සැලකිලි වෙනසක් වෙන්නේ නැහැ. එනිසා ප්‍රබල අම්ලයේ හරි ප්‍රබල භෂ්මයේ හරි මදක් යෙදපුවාම මේ ද්‍රාවණයට
pH එකේ සැලකිලිමත් වෙනසක් වෙන්නේ නැහැ. එනිසා මේ ද්‍රාවණයට ස්වාරක්ෂක ගුණ ඇත කියන D ප්‍රකාශය සත්‍යයි කියලා ගන්න පුළුවන්. එතකොට C සහ D ප්‍රකාශ සත්‍ය නිසා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3.